තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න හරි පහසුවේ, චෝදනා කරන්න වුණත් පහසුවේ. මොනවද කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ අහන්නත් ලේසි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අනිත් අය මොනව හිතුවත්, අනිත් අය මොනව කිව්වත් නෑ, මේක තමයි හරිද, මේක තමයි මං කරන්න ඕන දේ, සහ මම මේ ශිල්පේ ප්‍රගුණ කරගන්නවා කියලා හිතන්න පුළුවන් තැනක ඉන්නවනම් වටිනවා නේද? ඒකත් පොඩි වයසකදී ගොඩක් වටිනවා. අවුරුදු 23ක තරුණයෙක් හොයාගත්තා ඇම්බැක්කේ පැත්තේ ඉඳලා. ඇම්බැක්කේ පැත්තේ ඉඳලා ආව නම් ලී කැටයන් මතක් වෙනවානේ. ඔව්, ලී කැටයන් එක තමයි ආවේ. මේ සුවිශේෂයි, සාමාන්‍යයෙන් අපි දකින කැටයම් නිර්මාණ අතර අර අපි කියනවානේ නීට් එක, පිළිවෙල, ලස්සන සහ කලාත්මක බව අපි හිතනවටත් වඩා ලස්සනට රැකගත්ත නිර්මාණ කරන දක්ෂ නිර්මාණ ශිල්පියෙක් එක්ක ඔන්න කතා කරන්න මේ නිර්මාණ දකින්න අවස්ථාව තියෙනවා. මේ කැටයම් නිර්මාණ ශිල්පී සතිස් කුමාර පියසේන. සතිස්, ආයුබෝවන්. නිර්මාණ ටිකයි තියෙන්නේනේ. ඔව්, සාමාන්‍යයෙන් ගොඩක් කරලා තියෙනවා නිර්මාණ. අනිවාර්යයෙන්ම. කොයි කාලෙදද මේ කැටයම් කරන්නේ? මම ඩී කැටයම් කලාව කරන්නේ ඇත්තටම 2002, ඒ කියන්නේ මම 2 වසරේ ඉඳලා. තාත්තගේ 2 වසරේ ඉඳලා. ඔව්. මොකක්ද මුලින් කළේ? සාමාන්‍යයෙන් මුලින්ම තරඟයකට තමයි ඒත් ඉදිරිපත් වුනේ. මොකක්ද කරේ කැටයම? හංස බෝට්ටුව. ඒ කාලෙද පුළුවන් වුණා? ඒ කාලෙද පුළුවන් වුණා. ගුරුතුමා කවුද? සාමාන්‍ය සමහර අය මේ ඉගෙන ගන්නවා විෂයක් විදිහට. එහෙම ඉගෙනගෙන ප්‍රගුණ කරනවා. සමහර අයට පරම්පරාවෙන් එනවනේ. ඔව්. මේ දන්න කියන කාලේ ඉඳලා ලී කැටයම් තමයි කළේ. එහෙම කියන අය ඉන්නවා. ඔබ ඉන්නේ කොතනද? මෙහෙමයි, දැන් පාරම්පරික එන කට්ටියත් ඉන්නවා. දැන් මගේ ගම ගත්තොත් එහෙම ඇම්බේක කලා ගම්මානයක් ලී කැටයම් වලට ප්‍රසිද්ධ, ලෝක ප්‍රසිද්ධ. ඉතින් ඒ ලී කැටයම් ගම්මානයත් එක්ක ඒ පාරම්පරිකව ආපු කිහිප දෙනෙක්ගෙන් මගේ පියා ඉගෙනගෙන තිබෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි මම ලී කැටයම් තාතා කරනවා බලානේ ඉඳලා මමම ඉගෙන ගත්තා. කියා දෙන්න අමාරු දෙයක් සාමාන්‍ය කෙනෙක්ටනේ. ඔව්, අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේක දැනෙන්න ඕනේ මුලින්ම කරන කෙනාට. දැන් වයස කීයද? දැන් අවුරුදු 23යි. 23යි. මහන්සි වෙන්නේ නැතුව මුදල් උපයන ක්‍රම ඕන තරම් තියෙනවා. තියෙනවනේ හිතවතුනේ නේද? එහෙම නැතුව මේ කාලය, ශ්‍රමය, මේ හැමදේම මනස වෙහෙසනවා කියන එක මේ වගේ නිර්මාණයක් කරද්දි ටිකක් අමාරු වැඩක්. ඇයි එහෙම දෙයක් කරන්න හිතුවේ? ඊට වඩා පහසෙන් ජීවනෝපමාර්ගයක් හොයාගන්න පුළුවන්. මොකක්ද මේ නැත්තම් මේ ආසාවත් එක්ක කරන දෙයක්ද? ඔව්, අනිවාර්යයෙන්ම. දැන් අපි ගත්තොත් එහෙම කලාව කියන දෙයට ඇත්තටම තැනක් නැති වීගෙන යනවා. හැබැයි ඒ එක්කම මේ ලී කැටයම් කලාව දැන් ඇම්බැක්ක ගම්මානය තුලත් නැති වෙලා යන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ කලාව ආරක්ෂා කරගන්න එක අරමුණක් තමයි මගේ දැන් තියෙන්නේ. ලොකුම අරමුණක් ඒක. ඉතින් ඒ කලාවට ආදරය කරන, ඉගෙන ගන්න කැමති පිරිසකට අත දෙන්න උනත් මම ඉදිරිපත් වෙනවා. 2 වසරේදී හංස පූට්ටුවක් කළා කියලා කිව්වා. තාතා තමයි ගුරුතුමා වෙලා තියෙන්නේ. එතකොට ගෙදර පරිසරයේ නිදහස් වෙලා තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා තාත්තා එහෙම කළා කියලා නැහැ. උසස් පෙරට කරන්නේ වාණිජ විෂය. ඔව්. කලා විෂය කරන්නේත් නැහැ. හැබැයි ඇඟේ කලාව තියෙනවා අපි එහෙම කියනවානේ. මම අර කලින් කිව්වනේ ටිකයි නිර්මාණ ගෙනත් තියෙන්නේ කියලා. ඒකට හේතුව අති දැවන්ත විශාල නිර්මාණ කරන්නේ සතිස් නේද? එහෙම කිව්වට බෑ, බලන්න ඕනේ. අරගෙන එන්න බැරි නම් කොහොමද බලන්නේ? මෙන්න මේ විදිහට බලමු. සතිස් කියන්නේ මොකක්ද හදන්නේ? මේ ඇත්තනම් බිත්ති සරසිල්ලම් මම කරන්නේ. 2018 මධ්‍යම පළාතේ දැව කැටයම් මංශී ප්‍රථම ස්ථානය. ඒ වගේම ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන්නේ මේ තරඟය කර්මාන්ත දෙපාර්තමේන්තුවත් එක්ක. මේ ප්‍රමාණය කොච්චරක්ද? මේ ප්‍රමාණය අඟල් 30ක් විතර පළල තියෙනවා. දැන් මේක ඇඳ ගන්නවද කලින් කොහේ හරි? මෙන්න මේ විදිහටයි කරන්නේ. අපි කියන්නේ ස්කෙච් එක ඉස්සරෝම ස්කෙච් එක අඳිනවා. කොලයක ඇඳලා තමයි අපි අවශ්‍ය ලීයට ගන්න. ඊට පස්සේ හරියටම දශමයටම මෙන්න මේ තැන මෙහෙමයි. එහෙමද? ඔව්. එහෙමද නැත්නම් කොහොමද? දැන් එහෙම සමහර වෙලාවට කරද්දී අපි දකිනවා ටිකක් එහා මෙහා යනවා, වෙනස්කම් තියෙනවා. එහෙම නැතුව වෙනස්කම් කරනවද? ස්කෙච් එකෙත් වෙනසක් මේ ලීයට එන වෙලාවේදී, ස්කෙච් එක අඳින වෙලාවේදී දකින අඩුපාඩුවක් අපි ලීයට ගත්තාම ඒ අඩුපාඩුව ඇඟෙන්ම හැදෙනවා. අපි අර කලාව ප්‍රගුණ කරපු කෙනෙක්ගෙන් ඒ දේ නිකම්ම වෙනවා.
එහෙම වෙනවනේ. එහෙම දකිමින් යන්නේ. නිර්මාණ කිහිපයකුත් තියෙනවා, බලන්නත් කැමති. හැබැයි එතනින් එහාට ගිහලා ඔය සතිස් ළඟටම යන්න. එතකොට මේ දකින මේ ලී කැටයම අපි ටිකක් විස්තර කරමු. සාමාන්‍ය මිනිස් රූපයකුත් නෙමෙයි සතෙක් කියල කියන්නේ. අපි නිතර දකින විදිහේ අපිට සමීපව දැකලා මෙන්න මෙහෙම කියල හරියට නිශ්චය කරගන්න බැහැ. ඒ කියන්නේ රූප සටහන් වලින් යන්න ඕනේ. නැදුන්ගමුවේ රාජා දැන් අපි රූප සටහන් හිතේම වෙද්දී ඒ විදිහෙමයි, මෙතන වෙනසක් වෙලා නැහැ කියන එක. මොකක්ද මේ ලී? මේ ඇත්තටම මහෝගනි ලීය. මහෝගනි ලීයෙන් තමයි මේ දෙවකැටියම නිර්මාණය කරේ. 2018 දී මට බිහිමයි සීච් එකේදී තමයි මට ඇනවුමක් විදිහට තමයි ආවේ මේ රාජව නිර්මාණය කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ කස්ටමර්ගේ ඕඩර් එක අනුව තමයි මේ නිර්මාණය ඉදිරිපත් කළේ. නැදුන්ගමුවේ හස්තියම ඕන කියලා කිව්වා. නැදුන්ගමුවේ හස්තියම ඕන කියලා කිව්වා. ඒ කියන්නේ අපේ සංස්කෘතිය නියෝජනය කරන සතෙක් නේ, සංකේතයක් දැන්. සංකේතයක්. ඒ වගේම ඕනම කෙනෙක් දැන් මේ දෙවකැටේම දැකලා තියෙනවා. දෙවකැටේම කියන්නේ ඇතාව දැකලා තියෙනවා. ඒ ඇතාව දැකලා තියෙන රූපේ අපිට කිසිම වෙනස්කමක් කරන්න බෑ. ඉතින් මේ වෙනස්කමක් කරොත් එහෙම මේ මිනිස්සුන්ට නිකම්ම හොයාගන්න පුළුවන් මේ රාජා නෙමෙයි කියලා. සතීෂ්, කොහමද දල නිර්මාණයේ මේ නිර්මාණේ? ඒ කියන්නේ ඔබ දල සැකස්මක් හදාගෙන? ඔව්, එහෙම ඇඳගෙන ඊට පස්සේ තමයි මේකට ගන්න. මේ දල ගැනත් කතා කරන්න ඕනේ විශේෂයෙන්. ඔබ ඒ කියන්නේ ඒ හැඩයක් තියෙන හැම දෙයක්ම නේ. දැන් නිර්මාණකරුවා සතුවේ සුරකින්න එක සහ මේ අනිත් පැත්ත හැරවල බැලුවොත් එකම තලයක කරපු නිර්මාණයක්. කොටස් එකතු කරලා නෙමෙයි තියෙන්නේ. ඒ විශේෂත්වය ඒ නිර්මාණයේ තියෙන නිර්මාණාත්මක බව සහ අවසානය. මන අවසානයක් තියෙනවනේ හොඳ නිර්මාණයකට. හොඳ නිමාවක් තියෙනවා. අපි මේකෙදි දල කොටස් දෙක විතරයි වෙනම එකතු කරලා තියෙන්නේ. වෙනම එකතු කරන්නේ දල කොටස් දෙක විතරයි. දැන් පැත්තෙන් බැලුවොත් නඳුන්ගමුවේ රාජාගේ පැත්තෙන් දකින ඡායාරූපත් හරි අඩුයි. දැන් ඔය බලන්නකෝ ඒ හැඩතල ස්මතු කරන්න කොහොමද එහෙම අධ්‍යයනය සිද්ධ වෙන්නේ කොහොමද සතීෂ්? මම අන්තර්ජාලය හරහා තමයි ඡායාරූප ගන්නෙ. නඳුන්ගමුවේ රාජාගේ ඡායාරූප අරගෙන ඊට පස්සේ තමයි ඒ හැම තැනක්ම හොඳටම අධ්‍යයනය කරලා තමයි නිර්මාණය කරන්න පටන් ගන්න. ඉතා සියුම් තැන් පවස් මතු කරමින්. ඔව්. ලීයක් එක්ක, يعني ලී තලයක් මත මේ පෘෂ්ඨේ හරි කීකරු පෘෂ්ඨයක් නෙමෙයිනේ. එතකොට හැඩතලස් මතු කරගද්දී හරි ප්‍රශ්න එනවා ඇති. එහෙම නොවෙන්න පුහුණුවත් එක්ක තමයි දවල් කරන්න පුළුවන්. ඔව්. දැන් සාමාන්‍යයෙන් ලීකට යමක් කරද්දී දැවයක් ගද්දී ලීයක් කැපෙන පැත්තක් තියෙනවා. ඒ ලීය කැපෙන පැත්තට තමයි අපි කැටේම කරන්න ඕනි. ඉතින් ඒ දේවල් එක්ක තමයි ඒ දේ ප්‍රගුණ, හැබැයි ප්‍රගුණත්වයක් තියෙන්න ඕනි ඒක දැනගන්න. තාත්තගේ නම මොකද? තාත්තගේ නම ඒජී පියසේන. ඒජී පියසේන මහත්මයා. හරි, තාත්තා හිටිය තැනට වැඩිය ටිකක් කොහොමද දැනෙන්නේ? දැන් තාක්ෂණයත් එක්ක ඔබ කියන අන්තර්ජාලය තමයි උදව් කළේ ඡායාරූප හොයාගන්න මේ වගේ දෙයකදී. මුහුණු පොත, Facebook මේ හරහා ඔබ මේ නිර්මාණ ප්‍රදර්ශනය කරනවා. තාක්ෂණය නිවැරදි විදිහට පාවිච්චි කරන තරුණ නිර්මාණ ශිල්පියෙක් හොඳ උදාහරණයක් දරුවන්ට පෙන්වන්න පුළුවන් නේද? ඒ එහෙම යොමුවකට එනවා කියන එක තමන් විසින් හිතලා හරි වටිනවා. කොහොමද ඒ කාලේ මේ කාලේ මේ නිර්මාණත් එක්ක ගැටෙද්දි කොහොමද දැනෙන්නේ සතීෂ් තාත්තගේ කාලේ? ඔව්, ඒ වගේ මෙහෙමයි. දැන් අර ඉස්සර තිබ්බ සාම්ප්‍රදායික කැටයමමයි අදටත් සමහරන්ගේ දකින්න තියෙන්නේ. හැබැයි එතනින් එහාට ගියපු තාත්වික නිර්මාණ තමයි මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් අර අලුත් දෙයකට ගියොත් එහෙම මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි. ඒ වගේම තමයි Facebook. මම ඒ ලෙවල් වලින් පස්සේ 2015 තමයි Facebook එක පටන් ගන්න මේ නිර්මාණ සඳහාම. ඉතින් මේ නිර්මාණ ඒක තමයි අරමුණ. අරමුණ. ඒ වගේම මේ නිර්මාණ අදටත් නැති වෙලා නැහැ කියලා මිනිස්සුන්ට අඟවන්න ඕනේ. අන්න ඒකයි වටිනේ. තාක්ෂණය, මේ හැකියාව, සංස්කෘතිය, මේ දේවල් රැක ගන්න පුළුවන් කොහොමද කියලා එකට ගලප ගන්න කොහොමද, එක තලයකට ගේන්නේ කොහොමද, ඕව තමයි ප්‍රශ්න අපිට තියෙනනේ. ඒක තමයි, මේ තමයි උත්තරේ. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් කියලා කියන්නේ සම්ප්‍රදාය සුරකින්න තැනක්. දැන් මේ කැටයම එහෙම දේවාලය අපි දකින්න එක. ඇම්බැක්කේ දේවාලය දකින්න එක. එතකොට ඒක හරි අපි කියන්නේ චැලෙන්ජ් එකක්, අභියෝගයක්. නේද? කොහමද අධ්‍යයනය සිද්ධ වෙන්නේ? කොහමද මේක කරන්න ඕනේ කියන අදහස හිතට එන්නේ? කොහොමද අර ඇම්බෙක්කේ දේවාලයේ තියෙන කැටයමුත් අපි සම්ප්‍රදාය අතහරින්නත් හොඳ නැහැ.
සම්ප්‍රදායත් එක්ක අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ. සම්ප්‍රදායත් රැකගෙන අපේ නිර්මාණ ශක්තියත් එකතු කරලා අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ. මෙතන තියෙන්නේ සම්ප්‍රදාය රැකීම. මෙතන තියෙන්නේ අලුත් නිර්මාණ බිහි කිරීම. ඒ සම්ප්‍රදායක ආපු දෙයින් අලුත් නිර්මාණ බිහි කිරීමක් තමයි මේ නැදුම්ගමේ රාජා. සාම්ප්‍රදායික දේ තමයි ඔය. ඒ උත්තරේට මම හරි ආසයි. හරි වටිනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් කරන කෙනෙක්ගෙන් ගන්න මොනතරම් දේවල් තියෙනවද නේ? මේ මොකක්ද සතේෂ්? මේක ඇත්තටම රහස් පෙට්ටියක් විදිහට තමයි භාවිත වෙන්නේ. ඔව්. රහස් පෙට්ටියක් කියවම වහන්න. වහන්න පුළුවන් එන්නේ බෑනේ. ඔක ලොක එකක් තියෙනවා. හරි. මෙහෙම පුළුවන් නේ? ඔව්. හරි. පාතක. නිර්මාණයට රී වර්ගය ගැන හිතනවද? ඔව් අනිවාර්යයෙන්ම හිතන්න ඕනි. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් ලී මෝලකින් අපි ලී ගන්නකොට ඒ මිල ගැනත් අපි හිතන්න ඕනි. ඒ මිලට සරලන විදිහට තමයි අපි නිර්මාණ කරන්නේ. මේ මහන්සිය අමුද්‍රව්‍ය මිල ඒ දේවල් එක්ක තමයි අපිට වෙළඳාම් කරන්නත් පුළුවන් විදිහට තමයි නිර්මාණයක් බිහි කරන්නේ. හැබැයි ඉතින් මේක ගොඩම කරන්නේ නිර්මාණයේ රඳා පැවැත්ම. ඔව්. එතන මෙහාට ගිහින් දැන් ආපහු මෙතනට ආවොත් වර්ණ ගැන්වීමක් කරලා තියෙනවා. මේ රාජාගේ කැටයම දිහා බැලුවොත් පහසුයිද? දැන් මොන වගේ කාලයක්ද, මොන වගේ ඉවසීමක්ද, මොන වගේ අධ්‍යයනයක්ද සතීෂ් වර්ණ ගැන්වීමේදී සිද්ධ වෙන්නේ? ඒක අවසාන නිමාවට බලපානවනේ. ඔව්, අවසාන නිමාවට අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මේ ඇතෙගේ කබරවල තියෙන පාට මහෝගනි ලීයෙන් ඇත්තටම ගන්න පුළුවන්. ඔය ලීය පාට. ඒ ලීය පාට. මේ කබර වලින් පෙන්නුම් කරන්නේ ලීය පාට. ඒ වගේම S2 ගත්තත් ඒ වගේම ගතියක් තමයි තියෙන්නේ. ඒ ලීය පාටම තමයි ඉතුරු කරලා තියෙන්නේ. ඉතුරු කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි තින්ත වලින් මේ හැම තිතක්ම තියලා තියෙන්නේ පොඩි පින්සලකින්. කබර ටික ඔක්කොම අතු කරලා තියෙන්නේ. ඒ විදිහට පිටිපස්සේ බැලුවොත් ඒත් එහෙමම තියෙනවා. ඉතින් අර ඒක තමයි අර ස්වභාවික බව, විශේෂයෙන්ම ත්‍රිමාණ ගතියනේ. ඒ හැඩතලස් මතු කරද්දී. ඔව්. ඒක කියන ත්‍රිමාණ ගතිය, ඒ කියන්නේ දැන් අලියකේ රූපයක් කිව්වට අපිට අලියව බලන්න විදිහක් නැහැනේ. ඒ ළඟට ගිහිල්ලා බලන්න විදිහක් නැහැ. ඉතින් අපිට ෆොටෝස් තමයි බලන්න තියෙන්නේ. ඒ ෆොටෝ වලින් කරනකොට ගොඩක් අමාරුයි වැඩේ. හැබැයි ඒ දේ මම මෙතෙන්දී හොඳටම යොදාගත්තා කියලා හිතනවා. සතීෂ්, මේ නිර්මාණයටත් මම කැමතියි. මගේ පිටිපසින් තියෙනවා හිතවතුනි හඳ, මේ මගේ ළඟින් තියෙන ඉර. හරිනේ බලන්න. මේ දැන් අපිට හිතෙන්න පුළුවන් මේ කොටස් වෙනම එකතු කරලාද තියෙන්නේ, මේ රැස් මාලාව වෙනම එකතු කරලාද තියෙන්නේ. එමෙ දෙනානේ, එමෙ තෙද්දි මම පිටිපස බලන්නකෝ. එතකොට උත්තරේ හම්බෙනවා නැහැ. එකම තලයක තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ වගේ හැඩගන්න උපකරණ විශේෂයෙන් වෙනම ඇති කෙනෙක්ට මේ හිතෙන්න පුළුවන්. සතීෂ්, එතකොට පහසුයි මේ වගේ පළුද්දක්වත් ඇති නොවෙන්න, මේ පෘෂ්ඨේ මෙහෙම ගන්න හරි පහසුයි. මේ පහසුයිද? ඇත්තටම දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ලීයක් කැපෙන පැත්තක් තියෙනවා. අපි කතා කරන ගමන් ඔබ කරපු තව අර විශාල ගණේ නිර්මාණ දකින්න මේ ධර්මාසන දකින්නේ. ඔව්. මේ ධර්මාසන කීපය කාලය කොච්චර ගත වෙනවද? සාමාන්‍යයෙන් අපි අමුද්‍රව්‍ය හොයාගන්නත් එක්කම සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් විතර යනවා එක ධර්මාසනයකට. කවුද උදව් කරන්නේ? තනියෙන් මේ දව කරගන්න තාතා තමයි උදව් දෙන්නේ. තාතා උදව් කරනවා. ඔව්. සතීෂ් හොයාගෙන ඇවිල්ලා මේම දෙයක් වැඩක් තියෙනවා කියලා කිව්ව ගමන් තාත්තට කිව්වම තාත්තා උදව් කරනවා. තාත්තා උදව් කරනවා. හරි, අපි ආයෙත් අතනට ආවොත් මේක ඉතා සියුම්ම කරන්න ඕන දෙයක්. උපකරණ තිබුණත් සියුම්ම කරන්න, ආයුධ තිබ්බත් මේක ඇත්තටම මේ දෙති ටික කපන්න ඉවසීමක් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් නැත්තම් එහෙම ලී හරස් පැත්ත කියලා දෙයක් තියෙනවා. ඒ ලී හරස් පැත්තට කඩාන යන්න පුළුවන්. එහෙම නොවෙන්න ඉවසීමෙන් මැෂින් එකෙන් වුණත් කපන්න ඕනි. තාත්තත් ඒ කාලේ උපකරණ වලින් පටන් ගන්න තිබ්බද? ඒ කියන්නේ උපකරණ තාත්තා පාවිච්චි කරපු උපකරණයි සතීෂ්? තාත්තා සාමාන්‍යයෙන් ඉස්සර පාවිච්චි කරලා තිබ්බා කවිච්චි හිම හදලා තිබ්බා. හැබැයි ඒ කවිච්චි හදනකොට වර්තමානයේ තියෙන උපකරණ නැහැ. ඒ කාලේ ඇත්තටම දුෂ්කරයි. හැබැයි දැන් අපිට තාක්ෂණයේ තියෙනවා. අපිට රූප ගත්තත් ඒ වගේම
කරන ක්‍රමය ගත්තත් අපිට ආයුධද තාක්ෂණයද හැමදේම තියෙනවා. උමනාව තියෙන්න ඕනේ දේවල් කරන්නනේ. ඒ අපි දකින අනිත් නිර්මාණවලත් වර්ණ ලස්සනට කල්පගෙන තියෙනවා. ඒ සියල්ල අර කිව්වා වගේ ඡායාරූප වලින් බලලා උපරිම සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා. ඒ හැම නිර්මාණයකටම ඔන්න බලන්න මේ දැකේ නිර්මාණය ගැන කියමු සතීෂ්. මේක ඇත්තටම බීතිසර් සිල්ලක් විදිහට තමයි අපි යොදාගන්නේ. මේක ඒත් අර පෙරහැර ඇතෙක්ගේ කැටයමක් විදිහට පිඟානක ආකාරයට තමයි මේක මුලින්ම හදාගන්නේ. ඔහොමනම් පිටපස්ස අපි බලමුනේ. වැඩියෙන්ම කැමති මේ නිමාවට. ඔව්. හරි සැරකිලිමත් වෙනවා හැම දෙයක්ම. මේ නිමාව ඇත්තටම ගොඩක් දෙනකින් අතින් වෙන්නේ නැති දෙයක්. හැබැයි ඒක කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. මේ නිර්මාණ ගැන කතා කරොත් ඇත්තටම ඔක අර තෑගි දෙන්න තමයි ওই නිර්මාණය මං හිතුවේ. තෑගි දෙන්න සිහිවටන විදිහට තමයි ওই නිර්මාණ කරලා තියෙන්නේ. ඒත් මේ තනිය පෘෂ්ඨය තමයි තනියමයි කපලා තියෙන්නේ. කපලා තියෙන්නේ. ඉතින් තව මොනවද බලාපොරොත්තු වෙ ඉස්සරහට යන්න අරමුණු තියනානේ. තව ඒ කියන්නේ දැන් අපි නිර්මාණයක් කරපුවාම ඒ නිර්මාණයේ අඩුපාඩුකම් අනන්තවත් දකින්න අපි නිර්මාණي කරාට පස්සේ. ඒ කියන්නේ මේ නැදුම් ගම වැතගේ තව අඩුපාඩු ඔබ දකිනවා. සමහරක් විතර වෙන්න පුළුවන්. හදන්න තියෙනවා. හරි සතීෂ් තරුණ පරම්පරාවේ අයට ඔබ අවුරුදු 23යි තවම අම්මලත් බලනවා තාත්තලත් බලනවා දරුවොත් බලනවා මේ හොඳ පණවිඩයක් දෙන තියෙන අවස්ථාව මොකක්ද කියන්න පුළුවන්? සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි දැන් මම වුණත් 2015 දී ඒ ලෙවල් කරද්දි මම හිතුවේ නෑ ඇත්තටම ලීකටියම් ශාස්ත්‍රයට යොමු වෙන්න. හැබැයි ලීකටියම් ශාස්ත්‍රයට යොමු වුණාට පස්සේ හිතුණා මේ ශාස්ත්‍රය ඇත්තටම වටිනා ශාස්ත්‍රයක්. මම අද මේ ස්ථානේ ඉන්නේ ඒ ශාස්ත්‍රය නිසාමයි. සහ තාක්ෂණය නිවැරදිව පාවිච්චි කරපු එකනේ. සහ ඒ තාක්ෂණය පාවිච්චි කරන්න අවශ්‍ය දේවල් උසස් පෙළට වාණිජ විෂය තෝරගන්නවා. ඒ ගෙදරින් ලැබිලා තියෙන නිදහස. ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි නොකර සතීෂ් නිවැරදිව යොදාගත් ආකාරයේ මේ මගේ පිටපස මේ පැත්තේ තුන් පත්‍රයන ඉන්නේනේ. ඔව්. ඒත් තනි ලියමත කරපු කැටයම. මොකක්ද ඒ ලී වර්ගේ? ඒත් මහෝගනි ලියමයි. මහෝගනිමයි. හරි ලස්සනයි. හොඳ නිමාවක් තියෙනවා සතීෂ්. කාල වේලාව අපිට ලැබිලා තිබුණු අවසන්. ඔබ මීට දෙවන්ත නිර්මාණ කරනවා සහ තව අරමුණු තියෙනවා ඉස්සරහට යන්න. මේ දේව සාර්ථක වෙන්න කියලා අපි බදාදෙන ගසවෙනින් ප්‍රාර්ථනා කරනවා. කුසලතා කල්පනාකරණය කරගන්න එක වැදගත්. මේ හැම දෙයකම තාක්ෂණය උපයෝගී කරගන්න එක ඊටත් වඩා වැදගත්. ඒ තුල නිවැරදි තැනට ඉලක්කගත වෙලා තමන්ගේ අරමුණු සපුරගන්න එක බලන්න අවුරුදු 23 කියන්නේ මේ මාවතේ තව කොයිතරම් දුරක් යන්න පුළුවන්ද? ඒ යන තැනක ඔබ හිතන විදිහට මේ හැකියාවන් පාවිච්චි කරන්න දක්ෂතා ඉදිරි දක්වන්න ඔබට ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඇම්බෙක් ඉඳලා දුර ඉඳලා මේ දේවල් අරගෙන ආවේ ඔබට පෙන්වන්න. මේ දක්ෂතාවය රටට පෙන්වන්න බදාදෙනුගස වෙන නිෂ්පාදක කණ්ඩායමේ අපිට උමනාව තිබුණා. නිෂ්පාදකතුමේ විශේෂ අවස්ථාවක් වැඩියෙන්ම දුන්නේ අනේ ඒ නිසා. ඔබ මේ දේවල් උපයෝගී කරගෙන දක්ෂතාවය ඉස්මතු කරගෙන ඉස්සරහට යන නිසා. ඒ වගේම මම මතක් කරන්න ඕනි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනි මගේ පාසල රංගව මහාවිද්‍යාලයේ. ඉතින් රංග මහාවිද්‍යාලයෙන් තමයි මුලින්ම මට අත දුන්නේ මේ දේවකටම් ශිෂ්‍යයි තලතා ගුරු මෑණියන්. ඉතින් මේ මැඩම් තමයි පළවෙනියටම තරඟයකට කියලා නිර්මාණයක් ඉදිරිපත් කළේ. එහෙනම් මැඩම්ට සතුටු යදී ඉන්න තැන බැලුවම නේද? ඉතින් සතිෂ්ඨ කතා කරනවා නම් මේ නිර්මාණවල ලස්සනක් වටිනාකමක් දැනනවා නම් සතිෂ්ඨ කතා කරන්න පුළුවන්. 0.76 90 16 29 0.76 90 16 29 අංක හරිනේ? හරි. හරි බොහොම ස්තුතියි සතිෂ් ආවට. එහෙනම් සියලු දේවල් සුභ වේවා. ඒ තමයි ප්‍රාර්ථනාව. ආයුබෝවන්. ආයුබෝවන්.